ශ්‍රී ලංකාව එක එක කාලයට හරි අපූරු හොයාගැනීම් ක්‍රිකට් වල කරනවා. ඒ හොයාගැනීම් ලෝක මට්ටම දක්වා යන විදිහ අපි ගොඩක් අවස්ථාවල දකිනවා. මේ දවස්වල දුනිත් වෙල්ලාලගේ තමයි ඒ විදිහට අපි හොයාගත්ත අලුත් අරුව. මේ ක්‍රීඩකයා ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරයි කියන අනාවැකිය ඔහු පාසල් ක්‍රිකට් පිටියේදීම අහන්න ලැබුණා. මේ සටන්කාමී තරුණ ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාවට එරෙහිව මංගල තරඟයේ සෙල්ලම් කරද්දී මුළු රටම ඒ දිහා බලාගෙන හිටියා. ඒ අතර හිටියා විශේෂ කෙනෙක්. ඒ තමයි දුනිත්ගේ තාත්තා සුරංග වෙල්ලාලගේ. සුරංග කියන්නේ දැඩි ක්‍රිකට් පිස්සෙක් විතරක් නෙමෙයි ක්‍රිකට් ක්‍රීඩකයෙක්. 1991 වේල්ස් කුමාර විදුහලේ ක්‍රිකට් කණ්ඩායමට වගේම ඊට පස්සේ මොරටු ක්‍රීඩා සමාජයට, සෙබස්ටිනයිට් ක්‍රීඩා සමාජයට, කුරුණෑගල් ක්‍රීඩා සමාජයට සෙල්ලම් කරපු සුරංගට ක්‍රිකට් වලින් ගොඩක් දුර යන්න හැකියාව ලැබුණේ නැහැ. හැබැයි ඔහුට යන්න බැරි වුණු තැන්ට යන්න පුළුවන් තුරුම්පුවක් සුරංග නිර්මාණය කළා. ඒ ගැන සුරංග ඩේල් නිවුස් එක අදහස් දක්වලා තිබුණා. මගේ පුතාගේ ජීවිතේම ක්‍රිකට්. එයා ක්‍රිකට් එක්කම තමයි ජීවත් වෙන්නේ. අපි දැනගෙන හිටියා එයා හොඳ ගමනක් යයි කියලා. හැබැයි මෙච්චර ඉක්මනට ජාතික කණ්ඩායමට ගහයි කියලා නම් හිතුවේ නැහැ. මගේ පුතාට ක්‍රිකට් ගහන්න කියලා මම බල කළේ නැහැ. එයාගේ උනන්දු එක්ක තමයි මේ ගමන එන්නේ. එයා මගේ හීනේ ඉක්මනටම සැබෑ කළා. එයාගේ පළවෙනි තරගය බලන්න අපි ඔක්කොම පල්ලෙ කැලේ ආවා. පළවෙනි කඩුල්ල විදිහට ස්ටිවන් ස්මිත් දවා ගැනීම ගැන ගොඩක් සතුටුයි. ඒ වෙලාවේ දැනුණු සතුට මට කියලා නිම කරන්න බැහැ. අපේ කාලේ ලොකු පහසුකම් තිබුණේ නැහැ. සල්ලිත් නැහැ. ඉතින් අපිට ආස ගමන යන්න ලොකු බාධා තිබුණා. පුතා සෙබස්තියන් නිදුහල්ට සෙල්ලම් කරලා ක්‍රිකට් නිසාම සෙන්ට් ජෝසප් එකට ගියා. මේ හැම තැනදීම එයාට හොඳ ගුරුහරුකම් ලැබුණා. හොඳ පුහුණුකරුවන්ගේ උපදෙස් නිසා තමයි මේ ගමන ආවේ. මං කවදාවත් පුහුණුකරු කරන දේවල් වලට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. ඒ වගේම කිසිම බලපෑමක් කරන්නේ නැහැ. මගේ පුතාට කිසිම තැනකින් කිසිම මාධ්‍යකින් විශේෂ සැලකීමක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ওই විදිහට තමයි ක්‍රිකට් දන්න දුනිත්ගේ තාත්තා දුනිත් ගැන කියලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටින් නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙදී ඔබට සුබ දවසක්.